Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කුසල් බල සංසාරේ මේ භවයේදී මෙතර සිතරින් සදා මේ මොති නිවන අධ්‍යක්ෂිත මේ මොති නිවන අධ්‍යක්ෂිත වෙරදරන්නා වූ ඒ සඳහා ප්‍රමාණවත් කුසල් පාල වෙනවා වූ ලෝකවාසී සියලු පිරිතුනි නම් මේ පිනුදුන මේ මොහොතේ ඇහිනා වනාරා දැන් මේ වන වචනයක් එකපාරටම ඇහෙනකොට මේක වේගයෙන් කියනවා වනක් මේම ඇහිගෙන ඇහිගෙන ගියාට මේ පිනුන් දන්නවා මේ ටික ඇහිලා මේ පැයක් අවසාන වෙනකොට මේක තමන්ට මතක තියෙන වචන දෙක තුනක් විතරයි. ඉන්න එක තමයි පිනුදුන මේ ලෝකය කියලා කියන්නේ. මොනවා හරි එකක් දෙකක් මතක තියෙනවා අනිත් ඒවා මතක නැහැ. ඉන්නක තමයි මේ සත්‍ය අසත්‍ය කියලා අපි මේ පරීක්ෂා කරන්නේ. අන්නේ විදිහට මේ පිනුන් දන්නවා දැන් වලට එනම් මේ පැයක් තිස්සේ මේක අහගෙන හිටියා කියලා මේකේ වැඩි තොරතුරක් මගේ ඇතුළට යන්නේ නැහැ. එහෙනම් මේකෙන් පස්සේ මොකද වෙන්නේ විහිතුකාරය මේකෙන් පස්සේ විහිතුකාරය නැවතවරක් මොනවද අද බණට කියුනේ කියලා මේකෙ තිබෙනා වැදගත් කරුණු තමන් මෙනෙහි කරගන්න ඕනේ. මේ වගේ තමයි පිනුදුනේ මන හැනකොට මේ භෞතික සම්මන්ත්‍රා වෙනකොට අනහැනකොට අපිට එක වචනයක් ශ්‍රවණය වෙනකොට ඒ වචනේ ශ්‍රවණය වෙච්ච බව දැනගත්තොතින් ඒ වචනයක් නැහැ එතන දැන් ඒ බව දැනගන්නකොට පින්නතුනි ඒ දැනගන්න වෙලාවේදී තව වචනයක් මෙහෙන් ස්වාමීන් වහන්සේගේ දේශනා වෙනවා වෙයි ඒ වචනේ තමන්ට දැනගන්න බෑ නේද කියන එක දැන් තමන්ට දැනෙන්න ඕනේ ඒක අවබෝධ වෙන්න ඕන පින්න. අන්නේ අවබෝධය තමයි තියෙන නිසා දැන් තමයි තේරෙනවා පැහැදිලිවම වචනයක් මට ඇහුණා ඇහිච්ච බව දැනගන්නකොට ඒ වචනේ ඇත්තෙත් නැහැ දැන් තියෙන්නේ ඇහිච්ච වචනේ බව දැනගත්තා. ඇහුණු යෝනිසෝ මනසිකාරය කියන වචනේ මට ඇහුණා ඇහිච්ච බව මම දැනගත්තා. යෝනිසෝ මනසිකාරය කියන වචනයක් ප්‍රකට වුණා ප්‍රකට වෙච්ච බව දැනගත්තා. දැන් බිනදුනි යෝනිසෝ මනසිකාරය කරන්නේ කොහොමද කියලා දැන් මේ ඊළඟට කියවෙනවා බණ ටික දැන් ඒ වෙලාවේ තමන්ට ඇහෙන්නේ නැහැ නේද කියලා තමයි දැන් තේරෙන්න පහදලු. මොකද ඒ වෙලාවේදී තමන්ගේ දැන් මේ කලින් ඇහිච්ච වචනය අභ්‍යන්තරයෙන් අදලා තොරතුරු දීලා මොකද්ද යෝනිසෝමනසිකාරය කියන්නේ කියලා මෙන්න මේ විස්තර කතරේ හොයාගෙන යනකොට ඒ වෙලාවේදී නැවතරමුදී සෝත විඥානය හටගන්න දෙයක් නැහැ. සෝත විඥානය හටගත් වෙලාවේදී මට යෝනිසෝ මනසිකාරය කරන්න ඕන කියන වචන ටික අහුන පිට. අන්නේ සෝන්තු සෝත විඥානේ හටගත්තා. සෝත විඥානේ හටගෙන ගිහිල්ලා ඒක ඒ අය ගිහිල්ලා ඒගොල්ලන් අභ්‍යන්තරේ කටයුතු කළා මේ බිඳු දිහා හොයන්න යන අවශ්‍ය නැහැ. දැන් මේ වෙනකොටම දැන් ඒ ගිහිල්ලා ඔක්කොම එයා හොයාගෙන මේ මනෝ විඥානේ හරහා තව තොරතුරු රාශියක් දැන් මෙතනට අරගෙන යනවා. අන්නේ තොරතුරු රාශිය අරන් එන වෙලාව තුල බිඳුනි. එහෙනම් සෝත විඥානේ හටගන්න දෙයක් නැහැ. මොකද විඥාන දෙකක් එකවර හටගන්නේ නැහැ කියන එක මේ පිළිතුරෙන් දැන් හොඳටම තමන්ගේ අත්දැකීම තියෙනවා. ඒ නිසා මේ සක්මන වෙලාවේදී මේ පිළිතුරෙන් දන්නවා දිගින් දිගටම මම සක්මන් කරනවා කියලා කියන්නේ නිරන්තරයෙන් මගේ කකුල් දෙකෙන් එකක් ඔළුවේ ගෑවෙනවා තමයි. ඒ අනුව එහෙනම් මට රූප ප්‍රකට වෙන්න වෙනවා වෙන වචන ප්‍රකට වෙන්න ශබ්ද ප්‍රකට වෙන්න වෙන මොනම දෙයක් සිදුවෙන්නේ විදියක් නැහැ. සිදුවිල්ලක් ප්‍රකට වෙන්නේ විදියක් නැහැ. මොකද එහෙනම් වම වම කියලා හෝ දකුණ දකුණ කියලා හෝ වම දකුණ කියලා හෝ ඇවිදින ඇවිදින කියලා හෝ තමයි ප්‍රකට විය හැකි. අන්නේ අත්දැකීම නැත්තම් පින්නතුනේ මේ වල තේරෙන්නේ නැහැ පින්න. අන්නේ අත්දැකීම තියෙනවා නම් දැන් මේ පින්නුන පැහැදිලිව තේරෙනවා. ඒකට මේ යෝනිසෝ මනසිකාරය කරන්න ඕන නේද කියලා වචන ටික ඇහෙනකොට ඊට පස්සේ කියනවා වචන 1000ක් අතර පින්නතුනේ ඇහෙන්නේ නැහැ අපිට. මොකද ඒ වෙලාව තුල අර ඇහිච්ච වචනේ දැන් තමන් අලුත් වචනයක් අහුනාම නොදන්න වචනයක් අහුනාම කලින් ඇහිලා තම වෙන වෙන නිර්වචන දුන්නා වචනයක් වුණාම ඒක තුල නැවත නැවත ගැසගෙන ඒක පරීක්ෂා කරන එක තමයි පින්දුනි. මේ පුත්ත්ඥාන මට්ටමේ ඉන්නා මේ පින්දුන්ගේ තාම සිද්ධව
මේ පින්න තම රහත්ව ගැන රහත් වෙනකම් පුතක් දැන මට්ටමේ අනාගාමී වුණත් පින්න දුන්න උනෝද සිදු. අන්න ඒකයි පින්න දුන්නේ නැවත නැවත බණ මෙනෙහි කරන්න. වෙයි මේ පින්න දුන්න ඕගනිසා කියලා කියනවා. දැන් අපි තව පාරක් අහුවනම් හරිනේ ආම්දුරුනි. අවකාරක අහුවත් හරියට නේද ස්වාමීන් වහන්සේ කියලා දැන් මේ ඇයට හිතෙන්න පුළුවන්. තව පාරක් අහුවත් පින්න දුනි. තව පාරක් එතෙන්ට ගිහිල්ලා ඒ වචනේ හින්දා අපි නැතරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ල වචනයක් ලැබෙනතරලා ඒ වචනේ ගැන අපි දැනගෙන ඉන්නකොට ඒක බිනදුනි දහස් ගාණක් මේ ඇතුළේ තියෙන අප්‍රකට දේවල් එකක් ප්‍රකට වෙනකොට දෙපැත්තේ තිබෙන දහස් ගාණක් පින්නදුනි අපිට අප්‍රකටයි. ඒ தත්ත්වය අපි විස්තර කරලා තියෙනවා ඒ ධර්මතාවව සාකච්ඡාවදී ගැඹුරු ධර්මතාවයක් මේ බිනදේව වෙන්න එපා. දැන් තේරුම් ගන්න හොඳට දැන් වෙනකොට මොකද්ද වියුත්තේ මේ එකක් ප්‍රකට වෙනවා කියන පින්නතුනි දහස් ගාණක් අප්‍රකට වෙනවා. නැන් අන්නේ අප්‍රකට தත්ත්වය තුල අපිට මේ තොරතුරු ටික ඇතුලේ වාර්තා වෙනවා. ඇතුලේ වාර්තා වුණාට මම දැනගන්නේ නැහැ මට ඒ වෙලාවේදී ඒක ප්‍රකට වෙච්ච නැති නිසා. දැන් පින්නතුනි මේ බණ ආන වෙලාවේදී බණවල තොරතුරු ටික ඇතුලට යනවා. මොකද සද්දේ මට ඇහෙනවා. මේ බණේ එතකොට ඇහෙනවා. ඇහුණට ඒකට අදාළ අනිත් තොරතුරු ටික ගේන්න අපිට බැරි වෙනවා. සබිනදුන හොඳට තේරු ගන්න මේ ආයතන හයම එකවර හට ගන්නවා කියන එක අපි ධාර දීලා තියෙනවා. මේ බිනු දන්නවා රූපాయని ඉස්සරහා වාඩි වෙලා රූපాయని බලන වෙලාවේදී Tamanට සද්දෙත් ඇහෙනවා රූපෙත් පේනවා. මොකද ඒ වෙලාවේ ඇහත් විවෘතයි කනත් විවෘතයි රූපాయని දෙකම විවෘතයි ඉරෙත් විවෘතයි රූපాయని ස්පීකර් එකත් විවෘතයි. ඒකට සද්දෙත් යනවා සද්දේ කියලා කන්ට සම්බන්ධ වෙනවා. ඒකට සෝත විඥානයේ ගැනෙනවා. ඒ වගේම රූපේ තියෙන තැන රූපේ ඇට ස්පර්ශ වෙනවා. එතකොට ඤාකු විඥානයත් හට ගන්නවා. හැබැයි දෙකම හටගත්තට මේ ලෝකයේ කෙනෙකුට දැනගන්න පුළුවන්න්නේ බිනදුන එකක්. එකක් අප්‍රකට වෙනවා. එකක් ප්‍රකට වෙනවා. නෑ අනිත් එක ඇතුළට නොගිය නෙමෙයි බිනදුනේ. ඇතුළට ගියාට මම දැනගත්තනේ. අන්න ඒකයි බිනදුනේ මෙතන තියෙන විශේෂත්වය. අන්න ඒ නිසා අපි මේක මෙනෙහි කරන්නේ. දැන් නැවත නැවත බණ ඇහුවට මේ වැඩේ වෙන්නේ නැහැයි කියන එක දැන් තමයි තේරෙවා. දැන් මේක එක දවසක් හරි භාවනා කළා මේ වම විදිහට අත්දැකේ නැති සද්ද විදිහට අත්දැකේ නැති මේ ඇවිදින වෙලාවේදී තමන් මේ කකුල් දෙකම තමන්ගේ පොළවේ ස්පර්ශ වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම කකුල් දෙකේ එකක් ස්පර්ශ වෙන්නේ තොරව අපිට ඇවිදින්න බෑයි කියන අවබෝධය තමන්ට භාවනාව තුළින් ලැබෙන්නේ නැත්නම් අල්පනා කරලා ගත්තට හරියන්නේ නැහැ. කකුල් වල කකුල ප්‍රවේවල දාන අල්පනා කරන්න පුළුදු මේ කරියන්නේ නැහැ. දැන් මේක අර ගලින් සිහිපත් කියලා දිනවා. අධිමානය, අවමානය, මානය කියන මේ සිංහ මුලින් බල්ලා හරියන්නේ නැහැ. අලි මුලින් බල්ලා හරියන්නේ නැහැ. අරක් මුලේ නැත්තම් ඌරු මුලේ නැත්තම් බූරු මුලින් බල්ලා හරියන්නේ නැහැ. මේක බලන්න ඕන අර උඩාම කුඩා වූ කුංචි භූමි ප්‍රඥාවෙන් පිළිගන්න. භූමි ප්‍රඥාවට මේක අහුවෙලා තියෙනවා නම් සක්මන් කරපු වෙලාවේ හෝ පරයන්කදී පරයන්ක වෙලාවේදී මට සිතුවිල්ල ප්‍රකට වෙන වෙලාවේදී තව දෙයක් ප්‍රකට වුණේ නැහැ. සිතුවිල්ලක් මම දැනගන්නකොට ප්‍රකට වීම දැනගන්නකොට හටගත්තා වූ සිතුවිල්ල නිරෝධ වෙලයි කියන එක දැන් මේ පිළිදුනේ වෙලදා නාම රූප තියෙන වෙලාවේදී නාම රූප නිරෝධයක් නැහැ. නාම රූප නිරෝධ වෙලාවේදී නාම රූපයක් නැහැයි කියන එක මේ බිඳුනට දැන් උනිට යම් කිසි මට්ටමකට පිළිදුනේ අවබෝධ වෙලා තියෙනවා. අන්නේම අවබෝධ වෙනු වෙච්ච කෙනෙකුට පමණයි පිළිදුනේ මේ වෙලාවේදී මේ බණ අවබෝධ වෙන්නේ තේරුම් ගන්න තේරුම් ඥාන පිණුදුනි ඒ තැනත් දන්නතොට ඇයි බණ මෙනෙහි කළ යුත්තේ ඇයි බණ නැවතත් අහලා විතරක් හරියන්නේ නැද්ද බණ නැවතත් අහන්න වෙන පිණුදුනි බණ නැවතත් අහන්න වෙන සිද්ධි මොකද හේතුව බණ නැවතත් ඇහුවේ නැත්නම් බණ කියන වෙලාවේදී මේ පිළිදුන් අසුතියනි කියලා වෙන සිතුවිලි පස්සේ යන වෙලාවේදී අන්න ඒ වෙලාවේදී ඇහෙන්නේ නැති බණ කොටසක් තියෙනවා. අන්නේ වෙලාවේදී ඇහෙන්නේ නැති බණ කොටසක් තියෙන නිසා අන්නේ බණ නැවත නැවත අහනකොට ඒ ටික තමන්ට දෙවෙනි පතාව තුන් වෙනිදා හතර වෙනිදාදී ඇහෙන්න පුළුවන්. ඇහිච්ච බණ වලින් ඇතුළට ගිය ප්‍රමාණය තමන්ට ප්‍රකටුනේ නැති ටික වෙනුදුනේ ඇතුළේ වார்த்தාවල තියෙනවා. හැබැයි ඇතුළේ වார்த்தාවල තිබ්බට තමන් දන්නේ නැහැ. නිසා මොකද්ද කළ යුත්තේ? කොහොමද යෝනිසුවන්සිකාරය කළ යුත්තේ? ඇයි යෝනිසුවන්සිකාරය කරන්නේ කියලා කොහොමද පරයන්ග භාවනාවේදී යෝනිසුවන්සිකාරය කරන්නේ කියලා මේ විවිධාකාර වූ කරුණු පිටුදුනි ධර්ම දේශනාව තුළම තියෙනවා. තිබුණට ඒව තමයි අප්‍රකට වෙච්ච වෙලාව නිසා ඒව එකක්වත් අපි මෙනෙහි කරේ නැත්නම් ධර්මය නැවත නැදෙන්නේ. අන්න ඒ නිසයි පිටුදම් මේ ප්‍රශ්නාර්ථාකාරයෙන් මෙනෙහි කරනවා කියලා කියන්නේ මේ ධර්මයටම
ඇතුළේ තිබෙනව තොරතුරු ටික හොයාගන්න. එයාට අපි ප්‍රශ්නයක් දාලා කියනවා මේ බණ කියන වෙලාවේදී මේ ටික කියවලා තිනවා හඳුගාතින්. ආමින්වාසයෙන් කියවලා ඇති මට මේ ටික හොයලා වර්තාව වෙන දෙන්න ඉදලා පිළිතුරු මේ අත්ය. හට ඕඩර් එක දෙන්න. අන්නේ ඕඩර් එක අනු එයා දන්නවා උදේ ඉඳලා මේ කැෂියර් එකේ ඉන්න නෝට් එක කියනවා වගේ මට අවසර දෙන්න රිපෝට් එක මේ ආපු ගණන් එක එක්කෙනා තැන්පත් කරු දේවල් ඔක්කොම ටික කියපිනවා. මොකද එයාට ඒ වෙලාවේ කියන්න බෑ ඔක්කොම තැන්පත් කරු බෑ. නමුත් ඒ හවසට එයාට කියන්න පුළුවන් පරිගණක ගබල්ලා තොරතුරු ටික අරගෙන වාර්තාවේ තියෙනවා මෙන්න උදේ 9ට මෙයයි ආවේ මෙන්න මේ කිනුමඩ සල්ලි ගියේ මෙච්චරයි සල්ලි ගියේ කියන මෙන්න 9යි 1ට ආවේ මෙයයි එයා සල්ලි අරගෙන ගියා සල්ලි බැංකුවට දැම්මේ නෑ එයා මෙච්චර සල්ලි අරන් ගියා මේ කිනුමෙන් අරන් ගියේ මේක ස්ථිර කිනුමක් ස්ථිර තැන්පත් කිනුමක් මේක ජංගම කිනුමක් මේක ඉතිරි කිරීම කිනුමක් කියලා අන්නේ විස්තර වාර්තා ඔක්කොම තියෙනවනේ පිළිදු මොකද එයා වැඩ කරන වෙලාවදී ඔක්කොම ටික අරගෙන තියෙනවා ඒ ඔක්කොම ටික නෑ අන්නේ වගේ තමයි සරල උදාහරණයක් එසා මේ පින්නදුන් මේ කෑම කනකොට උනත් තුනදී අපි කෑම ටික අනාගත්තට පස්සේ ඒක ඇතුළේ තියෙන මොනවද කියලා අපි දන්නේ නෑ මොකද අන්නන වෙලාවේදී දකිනා මිතර කරවිල තියෙනවා මිතන බණ්ඩක තියෙනවා මේකේ කරවල තියෙනවා වෙයි ඊට පස්සේ බිඳුදු මේක දන්නේ නෑ අපි කනකොට උන කටේදී යම් යම් දේවල් දැනගන්න අපව රසා මේ විදියටයි මේක සිද්ධවන්නේ සම්පතනම මේ පින්නදුන් සරලව තේරුම් ගන්න මේ ධර්ම ඉස්සරහට තේරුම් ගන්න විස්තර ගන්න විස්තර වෙනවා ගොඩක් ඒ විස්තර වෙනාදී මීට පෙර විස්තර වෙලා තිබෙනා උතරතුරු නැවත නැවත වෙනත් ආකාරයන්ගේ විස්තර වෙනවා තා පිටු දා තියෙන ඒ සියල්ල මේ පිටුගේ කුසලේ හරහා මේ පිටුගේ කුසලේ අධි කුසලේ වල වත්ලා බිනදුනි මේ අලුත්ම ආකාරයේ නැවතම බණක් මීට පෙර නොකියුණා බණකු බිනදුනි මේ අවස්ථාවේදී මේ කියු. එයි මේ යෝනිසෝමනසිකාරය කියන එක එච්චර වැදගත් වන්නේ ඊ යෝනිසෝමනසිකාරයේදී මේ අහන්නා වූ බණ ඇහෙන්නා වූ බණ නැවත නැවත මිනී කළ යුත්තේ වන ආහාර විතරක් මදි ඇයි මිනී කළ යුත්තේ කියනවා වැදගත් කාරණයක් ඔය පින්නදු මේ කියවි අනේක මේ පින්නදු මේ ධර්ම අනුශාසනාව පිළිඳලා අග දක්වා නැවත නැවත දහපාරක් නෙමෙයි පින්නදුනි 20පාරක් නෙමෙයි පින්නදුනි 30පාරක් 40පාරක් වුණා නැවත නැවත ආහාර ශ්‍රවණය කරන මේ පින්නදුනි එහෙම නැත්තම් මේකින් මමන්න මේ තරුතරු දෙක වැදගත් ආකාරයට ගන්න බැරි වෙන මොකද ඉතාමත් ගැඹුරු බණක් කියන්නේ බැයි මේ ගැඹුරු බණේ තේරුම් අරගෙන මේකේ ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න පිටුදුනි මේක මේනට භාවනාව හරහා සුළු හෝ අත්දැකීමක් තියෙනවන් පමණයි එහෙම නැති අයට නම් පිටුදුනි අමාරු වේ මේකෙන් තේරුම් ගන්න කියන එක තමයි මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා වූ මානසිකාරය එහෙනම් පිටුදුනි ඔන්නේ ආකාරයට බලමු උන ආකාරයෙන් මේ පිටුදුනි මේ ධර්මයේ මේ ආකාරයෙන් මමන්ට ගුණගත වෙන්නේ කියලා මේ පින්නදුනි ඉස්සරහට යන්නේ කොහොමද යෝනිසමනසිකාරය කියන එක මේ වෙලෙ සැකයක් තිබ්බනම් සැකයෙන් තොරව තමන්ට යෝනිසමනසිකාරය කිරීමකින් තොරව බුදුබයන් වහන්සේ අන්දරම දාලා තිබෙන ආකාරයට සංසාරයේ දෙන බෑයි කියන තමන්ට මේ තිබෙන්නා වූ යෝනිසමනසිකාරය නොකරමයි මේ පින්නදු සහ කරන්නේ මේ භාවනා කරන්නේ ඊයේතර මාත්‍යෙන් කියලා ඒ මාත්‍ය නැගුව යෝනිසමනසිකාරය කරනවා වැඩි පුර අවබෝධයක් තුළ දුන්නේ දන්නේ වගේ අමාර කියලා යෝනිසමනසිකාරය කරේ නැහැ තාම පටන් ගත්තේ නැහැ ස්වාමීන් වහන්සේ භාවනාව නම් කරනවා කියලා වෙයි කවදාවත් පින්නදු භාවනාවේ ප්‍රතිඵල ගන්නම් වෙන්නේ නැහැ භාවනාවට අපි සූදානම් වෙන්නේ නැත්නම් නිවැරදි ක්‍රමයකට බුදු කෙනෙක් අවශ්‍ය පින්නදුනේ අපි බුදු බණට අනුකාරය කරන්නයි බුදු බණට අනුභාකාරය කරොත් තමයි rahat වෙන්න පුළුවන් නැත්නම් rahat වෙන්න බෑ පින්නදුනේ මොකද මේ අබුද්ධෝත්පාද කාලයක් නෙමෙයි ඒ නිසා පස්සේ බුදු වෙන්නත් බෑ බුදු වෙන්නත් බෑ බුදු කියන වාසේ පහළ ඉවරයි මේ කාලේට අදාළව ඒ නිසා තමයි දින් rahat වෙන්නයි රහත් වෙන නම් පින්දුරාවි බුදු බණ වලට අනුවට කළ යුතුයි. එහෙම නැත්නම් පින්දු වෙන්නේ නැවත නැතර මේ ගෝරකතරේ තනි වෙන එකයි. ගෝරකතරේ දුක්ඛන්දරාවට තමයි අනේකයි පින්දු සිද්ධන්නේ. ඒ නිසා මේ බණ අරහා බලන්න මේ පින්දුර යෝනිජ මනසිකාරීත්ව වෙන්නව දැක්කම නැවත නැවත මේ ප්‍රකාශ වන්නේ මේ පින්දුගේ කුසල ආරය කියන එක මේ පින්දුන මේ වලට අවබෝධ වෙන පින්දු. අන්නේ ඒක පින්නොදින යෝනිජ මනසිකාර. ඒක තමයි යෝනිජ මනසිකාර මොකද? ඇසුනා වූ ධර්මය තමන් අභ්‍යන්තරයට ඇතුළත් කරගෙන ඉඳලා ඒ ධර්මය නැවත නැවත මෙනෙහි කරගන්න. ධර්මයේ නැවත නැවත මෙනෙහි කරගන්නකොට මේ පිනුදුට ඇහුණ අලුත් වචනයක් මොකක්ද අලුත් වචනය? යෝනිසෝ මනසිකාරය කරන්න. භාවනාවට පෙර භාවනාවට සූදානම් වන්න ඕන. භාවනාවට පෙර භාවනාවට සූදානම් වන්නේ කොහොමද කියලා දැන් අන්න එතන විස්තර වුණේ නැහැ. භාවනාවට පෙර සූදානම් වෙන්න ඕන කියලායි විස්තරුනේ බණ. එහෙනම් දැන් තමන් නොදන්න දෙයක් තමන්ට ඇහිලා තියෙනවා.
නොදන්න දෙයක් ඇහිලා තිනවනම් කොහොමද පින්තුණි ඒක දැනගන්නේ? මේ ස්වාමීන් වහන්සේ මේ ලවුඩ් ස්පීකර් එකක් විදිහට එහෙම නැත්නම් ශබ්දාහනී යන්ත්‍රයක් විදිහට වැඩ කරේ මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ කියපු බණක් නෙමෙයි මේක කියවෙච්ච බණක් විශ්ව ධර්මතාවයයි කියවුනේ කොයි ආකාරෙන්ද කියවුනේ මේ ස්වාමීන් වහන්සේ සම්පත්දායකත්වයක් විදිහට සම්බන්ධ වුනේ විශ්ව බලයක් විදිහට මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ විශ්වයේ තිබෙනා වූ සම්පතක් ඒ සම්පත සියලු දෙනාට විශ්වයේ ඉන්නා වූ පොදුයිති මේක එක්කෙනෙක්වත් අයිතිකාරයෝ නැහැ මේ ස්වාමීන් වහන්සේ අම්මා කියලා වෙනම අයිතියක් නැහැ මේ ස්වාමීන් වහන්සේගේ දී කාලේ හිටියා වූ බිරිඳ කියන කෙනාට වෙනම අයිතියක් නැහැ ඒ කාලේ හිටියා වූ පුතාල දුවලට කියලා වෙනම අයිතියක් නැහැ කිසි කෙනෙකුට වෙනම අයිතියක් නැහැ ලෝකේ ඉන්නා වූ සියලු දෙනාට මේක සමවයිති ඒ සමායිතියෙන් බිනදුනේ සිංහල භාෂාවෙන් මේක තේරුම් බේරුම් කරගන්න ආයත පමණයි අන්නේ සමායිතිය මේ මොහොතේදී විශ්වගත උනේ මේ ස්වාමීන් වහන්සේගේ ආචාර්යයන් මේ විශ්වයේ ආචාර්යයයි ධර්මයේ ආචාර්යයයි ඒ අනුව ධර්මයේ තමන් හොයාගෙන ආවා තමන් ඉන්නා විරියවට මේ ආම්පුල් බලන අවශ්‍ය වුණේ නෑ මේ ආයත එහෙමනම් ඒ සඳහා තමන් ලැබලා දෙනවා කාලේ අවසානයි ඒ තමන්ගේ කුසලයේ ප්‍රමාණය බිනදුනේ මේක කුසලයක් කරගෙන අදි කුසලයක් කරගන්න පුළුවන් නම් අන්නේ ආරම් මේ පිරුන සංසාරයෙන් ඉතරින් පුළුවන් සියලු දෙනාටම ඉවන් සකල දේවා සියලු දිනාටම තෙරුවන් සරණ මම දැන් සියලු දිනාටම තෙරුවන් සරණ.